අද පාර්ලිමේන්තුවේ ඉතා වැදගත් විවාදයක් පැවැත්වින ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චීන සමාගමක් වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 7.6ක් ලබා ගෙන ඇති බවට නිව්යෝක්ස් ටයිම්ස් පුවත්පත සිදු කළ අනාවරණය ගැනය. නිව්යෝක්ස් ටයිම්ස් අනාවරණය හරහා එල්ල වූ චෝදනා සුළුපටු නැත. 2015 මැතිවරණයේ මහින්දගේ ඡන්ද කටයුතු සඳහා චීනවරාය ගිණුමෙන් ඩොලර් මිලියන 7.6ක කෑෂ් චෙක් ලබා දීම මැතිවරණයට දින 10කට පෙර ඩොලර් මිලියන 3.7ක් ලබා දී ඇති බව ප්‍රචාරණ ටී ෂර්ට් ඇතුළු මුද්‍රණ වියදම් සඳහා ඩොලර් 6,78,000ක් ලබා දීම ඡන්ද සමයේ ඡන්ද දායකයන්ට සන්තෝසම් ලෙස සාරි ඇතුළු තෑගි බෙදා දීම සඳහා ඩොලර් 2,97,000ක් ලබා දීම මහින්ද රාජපක්ෂට සහය දැක්වූ ජනප්‍රිය භික්ෂුවකට ඩොලර් 38,000ක් ලබා දීම ඒ සමයේ අරලියගහ මන්දිරයේ ඡන්ද වැඩ කළ අයට ඩොලර් මිලියන 1.7ක් ලබා දීම ලෙස ඒ චෝදනා සාරාංශගත කළ හැකිය. මේ චෝදනාවලින් මහින්ද රාජපක්ෂට ගැලවීමක් නැත්තේ හිටපු ජනපතිට ඩොලර් මිලියන 7.6ක් ලබා දුන් සමාගම එහි බැංකු ගිණුම එපමණක් නොව මුදල් ලබාගත් කාලසීමාව පවා නිශ්චිතව සඳහන්ව තිබීම නිසාය. ඊටත් වඩා බරපතල කාරණය වන්නේ හම්බන්තොට වරාය ඉදිකිරීමට ලබාගත් ණය මුදලට ගෙවිය යුතු පොලි ප්‍රතිශතය පසුව වැඩිකිරීමට පවා මහින්ද රාජපක්ෂ කටයුතු කර තිබීමය. චෝදනාවලට අනුව නම් පෙනී යන්නේ චීන සමාගමක් ලංකාවේ හිටපු ජනපතිව ඩොලර් මිලියන 7.6ක මුදලකට මිලදීගෙන ඇති බවය. ඒ අනුව පෙනී යන්නේ හිට්ලර් වැනි රුධිර පිපාසිත මිනිමරයෙකු ලෙස ලබන අපවාදය හැරුණු විට රටක නායකිකුට ලැබිය හැකි බරපතලම අපවාදය මහින්ද රාජපක්ෂ ලබා ඇති බවය. මහින්ද හරහා සමස්ත රටම අපවාදයකට ලක්ව ඇති බවය. එසේනම් මේ අපවාදයෙන් තමන්වත් රටත් ගලවා ගන්න හැකියාව ඇත්තේද කාටවත් නොව මහින්දටමය. අද පාර්ලිමේන්තුවේ පැවති විවාදය කියන්නේ මහින්දට ඊට ලැබුණු හොඳම අවස්ථාවය. එහෙත් රට ජාතිය ගැන නිතර කියවමින් දත්මිටි කන හිටපු ජනපති අද පාර්ලිමේන්තුවේ සිටියේ නැත. චෝදනා ඔප්පු කළොත් ඔලුවට වෙඩි තියාගන්නවා, බෙල්ල කපාගන්නවා කියමින් හන්දිගානේ ඔහේ කියවමින් සිටි මහලොකු වීරයා රටේ හිටියානම් හිත හදාගන්න තිබුණි. එහෙත් හිටපු ජනපති රටෙත් නොහිට ඔහු සිංගප්පූරුවට පලා ගොසින්ය. කොතරම් කටමැත දොඩවමින් බොරු වීරකම් මවාපාමින් ජනතාව රැවටුවද රාජපක්ෂලාගේ හැටි කොහොමත් එහෙමය. බලය ඇති කල සුදුවැන් ක්‍රමයට ජනතාව බය කරගත්තත් ඇත්ත අභියෝගය මුහුණට පැමිණි කල පලායාම පවුලේම හැටිය. යහපාලනයේ බලයට පැමිණි විගස ඇමරිකාවට පලායන බැසිල් රාජපක්ෂත් නීතියට වංගු දමා අත්අඩංගුවට ගැනීමට එරෙහිව වාරණ නියෝග ගන්නා ගෝඨාභය රාජපක්ෂත් ඔප්පු කරන්නේ ඒ බවය. ගෝඨාභය රාජපක්ෂ බැසිල් රාජපක්ෂ වැනි ඇමරිකානු පුරවැසියන් රටේ අභිමානය සම්බන්ධ ප්‍රශ්නයකදී පලා ගියාට ගැටලුවක් නැත. නමුත් ඒකාධිපති පවුල් පාලනයක් වෙනුවෙන් අදටත් ජනතාව අන්දන මහින්ද මහත්තයාගේ පලායාම අනුමත කළ හැකිද? සිංහහම් පොරවාගෙන සිටින වෘක පවුලක ඇත්ත දැනගන්න තවත් සාක්ෂි අවශ්‍යද?